දැන් තියෙන ප්‍රශ්න ඔක්කොටම විසඳුම විදිහට ඔය කාගෙත් ධර්මානුකූලව 100%ක් හරියන ප්‍රතිකර්මයක් තියෙනවා. ඒ තමයි පූජාච පූජනීයානම්. ගෙවල් වල කරදර වැඩි නම්, දහමේ හැසිරෙන්න බාධා වැඩි නම්, භූත ප්‍රේත ප්‍රශ්න වැඩි නම් කළ යුතු දෙයක් තමයි ඔබ වන්දනා කරන්න යන්න අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලක්දෙරණට වැඩලා වැඩ සමාපත්තියෙන් වැඩ හිටපු බුද්ධ භූමි ටික වන්දනා කරගන්න. අදම හොඳට හිතට ගන්න. එතකොට ඒව අපි ගාථාවකින් කිව්වොත් මයංගන නාගදීපං. මයංගනේ සැය වඳින්න ඕන. නාගදීපේ වඳින්න ඕන. ඒ කියන්නේ කරදිය වලල්ලෙන් එහා මොහොතෙන් ඈතර ගිහිල්ලා වඳින්න ඕන. මොහොතෙන් ඈතර ගිහිල්ලා වඳින තැන කොතනද? නාගදීප. ජීවිතේ වඳින්න. කරදර වැඩි නම්, ප්‍රශ්න වැඩි නම්, තමන්ගේ ධම්ම මාර්ගයට බාධා වැඩි නම්, පැවිදි වෙන අයට පැවිදි වෙන්න අවස්ථාව දෙන්නේ නැත්නම් ඒ විතරක් නෙවෙයි අපිට සසර දුකෙන් නිදහස් වෙන්නත් අමාරුකමන තියෙන්නේ. මේ අපි කාටත් සමස්තයක් වශයෙන් සසර දුකෙන් නිදහස් වෙනු කැමැති අය. බුදුරජාණන් වහන්සේ නාගදීපිට වඩින්නේ නැහනේ. මෙහි ඉඳලා එහෙ ගිහිල්ලා වඳින කෙනෙකුට යහපතක් සැලසෙන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ නාගදීපිට වැඩියේ මේ ලක්දෙරණේ මිනිස්සු මේ භූමියත් එක්ක වැඳීමෙන් පිදීමෙන් මේ මිනිසුන්ට වෙන්නේ යහපත දැකලා. කරදේ වලල්ලෙන් එහා ගිහිල්ලා වඳින්න. මේකෙන් නිදහස් වෙන්න අපිට ධම්ම මාර්ගේ පුරුදු කරගන්න, මේ අපහසුතාව ටික දුරු කරගන්න එක විසඳුමක් තමයි මේ දේශනාවෙන් කතා කරන්නේ. පූජාච පූජනීයාන. මයංගන නාගදීපං කල්යාණං පදලාංජනං. පර්වතයක් මුදුනේ බුදුන් වැඩි ස්ථානයක් වඳින්න යනවා. කොහෙද? සිරිපාදේ. ඔබ දන්නවද සිරිපාදේ වන්දනාවට කියන නමක් තියෙනවා? ඒකට කියන නම තමයි පාද වීතිහාර පුණ්‍ය කර්මය කියලා. ඒක වෙන තැන් වලින් රැස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට වඳින්න පියවර බොහෝමයක් තියතිය යන්න ඕන. මම දැක්ක ඉස්සර මිනිස්සුන්ගේ කරදරවලදී ප්‍රභූවරු එහෙම නැත්නම් ධර්මයේ දන්න අය දීපු උත්තර. ඒ තැන්වලදී එයාලා දීපු උත්තරයක් තමයි කරදර වැඩි නම්, ප්‍රශ්න වැඩි නම් ඔය ගොඩාක් ඔය දරුවෝ නැති අයට, බඩේ දරුවෝ ගබ්සා වෙන අයට, අමනුෂ්‍ය ප්‍රශ්න වැඩි අයට, ඒ අයට ඉස්සර දීලා තියෙන ප්‍රතිකර්මයක් තමයි සිරිපාදේ නගින්න කියන එක. ඒ කියන්නේ කන්දක් මුදුනේ සිද්ධාස්ථාන වඳින්න යන්න ඕන. සිරිපාද පමණක් නොවේ කඳු මුදුනේ සිද්ධාස්ථාන. ඒ කියන්නේ පාද වීතිහාර. මම දැක්කා අජිත සූත්‍රයේ සුත්ත නිපාතේ පරායන වර්ගයේ ඒ බුදුරජාණන් වහන්සේ අජිත ඇතුළු 16ක් තාපසවරුන්ට බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණොත් ළඟ ස්ථානයකදී බුදුරජාණන් වහන්සේ දකිනවා මෙයාගේ අරහත්වයට මෝරලා නැහැ, මේ අයගේ හිත තවම මෝරලා නැහැ. මම මේ අයගෙන් දුරට යන්න ඕන. යනකොට බුදු කෙනෙක් හොයාගෙන වැඩිපුර ගමන් කිරීම මුල් කරගෙන මෙයාලගේ හිත මෝරනවා. බුදුරජාණන් වහන්සේ දකින අදහස තියාගෙන ගොඩක් දුර යනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කිලෝමීටර 1000 ගාණක් ඈතට ගිහිල්ලා තියෙනවා අර මිනිසුන්ට වැඩිපුර එන්න. ඒ එහෙම ඇවිල්ලත් ඒ අජිත ඇතුළු ඒ 16 දෙනා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ඇවිල්ලා එන්න බුදුරජාණන් වහන්සේ දුරට වඩිනවා. එතකොට එයාලා බුදුරජාණන් වහන්සේ අද හිටපු තැනට එයාලා හෙට එන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වෙන තැනකට වැඩලා. එතකොට මේ අයගේ හිත මෝරවන්න මගේ බුදුරජාණන් වහන්සේ කොච්චර වැඩියද ඈතට. එහෙනම් සමහර පෞකාර මිනිස්සු සමහරට බුද්ධඝමයේ නොවන මිනිස්සු කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහර අය අහනවා ප්‍රශ්නයක්, ඇයි අමාරුවෙන් යන්න සිරිපාදේ සමනල කන්ද මුදුනේ සිරිපතුල තිබ්බේ කියලා. මට ඇහිලා තියෙනවා මිනිස්සු අහනවා. මතක තියාගෙන කාන්තාවන්ගේ දහසක් කර්ම ගෙවිලා යනවා ඔය ශ්‍රද්ධාවෙන් සිරිපාවෙන් දොත්. ඉතින් අර අජිත සූත්‍රයේ නැත්නම් පරායන වර්ගයේ ඒ විස්තර ටික බලන්න බුදුරජාණන් වහන්සේ යාලා එන්නේ ඈතට යනවා. ඈතට ගිහිල්ලත් කන්දක් මුදුනේ තමයි වැඩ ඉන්නේ. කන්දක් මුදුනේ තමයි වැඩ ඉන්නේ. එතකොට අච්චර දුර ආපු පෙරස ඒ කන්ද මුදුනට ගියාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ. එතනදී දේශනා කරන පළවෙනි ධර්ම දේශනාවෙම ඒ අජිත ඇතුළු පිරිස අරහත් වෙටපත් වෙනවා. එදා ඒ ධර්ම දේශනා 16ක් කරනවා භාග්‍යවතුන් වහන්සේ. දහම් පරයයන් 16ක්. ඒ 16න් ඒ 16 දෙනා පිරිවර සහිතව අරහත් වෙටපත් වෙනවා. ඒ නිසා සිරිපාදේ වන්දනාව කියලා කියන්නේ වෙනම වන්දනාවක්. ඒක පියවර තබ තබා. ඇයි අපි කවුරුත් ආසා රුවන්වැලි සෑය ළඟටම වාහනේ ගන්න. ඔව්ද නැද්ද? කිරිවෙහෙර ගියා ළඟටම වාහනේ ගන්න. අපේ පුදුම ආසාවක් දිනවා මේ අර ළඟටම ගිහිල්ලා බැහැලා. ඔය සෙල්ලම කරන්න බෑ සිරිපාදේ. නල්ල තන්නේ ඉඳලම නැගපා. ඉතින් හැබැයි මේ පාද වීතිහාර පින රැස් වෙන්නේ ඒ සිරිපා නැගීමේ පූජාච පූජනීයානම් බව සම්පූර්ණ වෙන්නේ ශ්‍රද්ධාවෙන්. බුදු ගුණ සිහි කර කර, ධර්මයේ සිහි කර කර, සංඝ ගුණ සිහි කර කර, ඒ සිරිපා කමලේ ආනුභාවයේ සිහි කර කර නගින්න ඕන. මේ ලෝකේ යම් තාක් දෙනා සැනසුණාද ඔය බුදු සිරිපා ළඟට ඇවිල්ලා තමයි සැනසුනේ. මේ ලෝකේ දුක් දුරු කරගත්ත සියලු දෙනාම ලංුණේ මොකටද? බුදු සිරිපා ළඟට. මේ ලෝකේ සසරට වැටුණු මිනිස්සු ඔක්කොම බුදු සිරිපාවෙන් තමයි දුරස් වෙලා ගියේ. ওই බුදු සිරිපා ළඟ දන ගහපු වැඳපු කිසි කෙනෙකුට වැරදිලා නැහැ. ওই බුදු සිරිපා ළඟ දන ගහලා වැඳලා තමයි මහානකම ගත්තේ දේවදත්ත. දේවදත්ත අපාය ගියා තමයි ඒ බුදු කෙනෙක් ළඟ පැවිදි වෙච්ච නිසා. කල්ප ලක්ෂයක් ගිය තැන අට්ඨිසර නමින් පසේ බුදු වෙනවා. දේවදත්තටත් යහපත වුණා නම් සිරිපා ළඟ දන ගාලා මේ ලෝකේ දෙවියන් මරුම් බමුන් සහිත ලෝකේ සියලු බ්‍රහ්මයෝ, සියලු දෙවියෝ, සියලු සුර අසුර නාග යක්ෂ ගාන්ධාරව සියලු දෙනා බුදු කෙනෙක් ළඟට ඇවිල්ලා දන ගහන්නේ සිරිපා ළඟ. ඔය සිරිපා ළඟ කී දෙනෙක් නල්ල තියලා ඇතිද? ඔය සමනල සිරිපා ළඟ කී දෙනෙක් නල්ල තියලා ඇතිද? මේ වෙනකොට කී කෝටියක්? අනේ මං මේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා වඳින්නයි යන්නේ. සමන්ද විඳුගේ කරුණාවයි. අනේ මේ පර්වතේ අපිට නගින්න පහසුව දෙනවා. ඉතින් එන මිනිසුන්ටත් බුද්ධං සරණේ සරණයි කියලා. යන මිනිසුන්ටත් බුද්ධං සරණේ සරණයි කියලා. ගිනියන අග්ගල ගුලියක් හරි තවක් කාට හරි දීලා මහගිරි ධම්මේ නගිනකොට අග්ගල කණ්ඩෝම් පුතා කියලා අමුතුම වන්දනාව. ওই සමහර ළමයිට පැවිදි වෙන්න ආස හිතෙනවා. නමුත් කරදර බාධාත් එක්ක පැවිද්දට පරිසරය දෙන්නේ. ඒ ළමයි තමන්ගේ දෝතින් චීවරේ අරගෙන බුදුරජාණන් වහන්සේගේ පතුල ළඟ තියන්න ওই සිරිපා කරුණා කරනවා. අර සිරිපතුල ළඟ මේ චීවරය අතුරලා කියනවා, ස්වාමිනී මට මේ කසාවත දෙන්න. මේ කරදර ටික දුරු කරලා දෙන්න, මටත් නිදහස් වෙන්න ඕන මේ දුක්ඛිත සංසාරයෙන් කියලා. එයාට ජීවිතේ එහෙම වෙනස් වෙලා යනවා. මයංගනන් නාගදීපං කල්යාණම් පදලාංචන. කල්යාණම් කැලණිය ගඟෙන් එතර වෙලා වඳිනවා. කැලණිය සිරිපාදේ. ඉතින් ඒ සිරිපාදේ පර්වතයේම දිවා ගුහාව. ඒ මුළු පර්වතයටම වඳිනවා. ඊළඟට දීඝවාපය. ඈතට යන්න ඕන. දීඝවාපය වන්දනා කරනවා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන. ඊළඟට මුති අංගනේ. ඊළඟට තිස්මහ වෙහෙර කියනවා සේරුවා වෙලට. ඊළඟට ජයසිරි මහ බෝධීන් වහන්සේ රුවන්වැලි මහසෑය තූපාරාමේ. ඊට පස්සේ එහි අටම ස්ථානයේ තියෙනවා අබේගිරිය ජේතවනාරාමේ. සීල චෛත්‍ය කියන්නේ මිහින්තලේ. මිහින්තලේ මැදමළුවේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන. ඊළඟට කාජරගාමේ කතරගම කිරිවෙහෙර තිස්වමහරාමේ. ඔය සිද්ධස්ථාන දළදා වහන්සේ. ඊළඟට මේ රටේ උතුම් ස්තූප අංගුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා 19ක් වැඩ ඉන්න අංගුලිමාල මහසෑය. මම ඊයේ බණකට ගියා මේ කොහෙද රත්තොට. ඒ බණ තිබ්බේ අංගුලිමාල සෑය වන්දින රකින්න දෙවියන් අංගුලිමාල සෑය රකින්න දෙවියන් පිම්පිනිස තමයි ඒ ධර්ම දාණය තිබ්බේ. ඒතර මම ඇහුවා මොකක්ද ඒකට හේතුව? ඇයි ඒ දෙවියට පින් දෙන්නේ කියලා. ස්වාමීනි ඒ අපිට දරුවෝ නැතුව ඉඳලා බඩට දරුවෙක් හැදුනා. ඒ තරුණ ජෝඩුවා. ස්කෑන් වලින් බලලා කියලා ඒ දරුවට කකුල් දෙකක් නැහැ කියලා. එකක් විතරයි මස් කැල්ලක් තියෙන්නේ කියලා. එනිසා දරුවා අයින් කරන්න කියලා. මේ අය බණ අහනවා. අඟුලිමාල මහරහතන් වහන්සේගේ මහා තේජස අහලා. ඔය උතුම් සෑය ගැන අහලා. ඒ මිනිස්සු ඒ සෑයට ගියා. මහරහතන් වහන්සේට වන්දනා කළා. මස් වැදෙල්ල ඔක්ක කමන්නේ දරුවේ. මේ මං වදනවා මේ පෞකාරකම මං කරන්නේ. දරුවෙක් ඝාතනය කිරීම කරන්නේ. ඒ නිසා මට මේ මහසෑය පිහිටයි කියලා යම් ඇවිල්ලා දොස්තරලගේ වචනේ ඉඩ දුන්නේ. අපි මස් වැදල්ලක් හරි හදනවා කියලා. ඔයාලා දන්නවද? ඉපදෙනකොට කකුල් දෙක තියෙනවා. ඔය විදිහට නිකම් මේ මැසින් වලින් මැජික් බල බල දරුවෝ කී දෙනෙක් නැසන වෙයිද? ධර්මයේ අහලා මේ අසත්පුරුෂ ආශ්‍රයෙන් බැහැර වෙලා පිදිය යුතු දේවල් පෙදුනා. මනුස්ස ඝාතනය කරන තැනකට ගියේ නැහැ. මිනිස්සුෝ බේරණ ජීවිතයකට ආවා. එයාලගේ ජීවිතේට ප්‍රතිරූපදේශය දුන්නේ නැද්ද? දුන්නා. අනේ පව් මිනිස්සුමා බඩවල්ලාසේ මිනිස්සු කොච්චර මැරෙනවද? ඒ දරුවා බේරුණේ පූජාච පූජනීයාන. ඊ මිනිසුන්ට පුදන්න තැන, වඳින්න තැන, ගිහිල්ලා දුක කියන්න තැන තිබුණා. ලංකාවේ මිනිසුන්ට අටම ස්ථාන 12ම ස්ථාන මේ ඔක්කොම තියෙනවා. මෙහෙම තිබිලත් කරදර ගොඩේම ඉන්නවා. කරදර ගොඩේම ඉන්නවා. මේ දුක්ඛන්දර ආය සංසාරයට ගෙනියන්න කැමති නැත්තම් මේ සසර දුකෙන් නිදහස් වෙන්න කැමති නම් මෙච්ච බුදුරජාණන් වහන්සේ ඇයි ලංකාවේ එක තැනකට විතරක් වඩින්නේ නැතුව ඇයි මෙච්චර තැන් වලට වැඩියේ? එකල මිනිසුත් නැහැ ලංකාවේ. ඇයි සිරිපතුල තිබ්බේ? ඇයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ හිසේ තියෙන කේශ ධාතු ගැලවිලා මේ ලංකාවේ මිනිස්සු වෙනුවෙන් ස්තූප හැදෙන්න වෙන් කළේ ඇයි? මේ මිනිසුන්ට යහපතක් වෙනවා දැකලා. ඔය වේර විහාර ධාතුන් තියෙන පූජාච පූජනීයාන. දැන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියා. හරිද? ධර්මයේ දේශනා කළා. ඒකට මිනිසු තේරුම් ගත්තා අපි මෙතෙක් ආව පාර වැරදි. ඔන්න ආසේවනාංච බාලාණන්. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු රහතුන් ඇසුරු කරන්න ගත්තා. මේ පණ්ඩිතානංච සේවනා. මිහිඳු මහරහතන් වහන්සේ ජයසිරි මහා බෝධීන් වහන්සේ වැඩෙන් මෙව්වා. බුදුරජාණන් වහන්සේ දන් වැළඳූ පාත්‍රයක් ධාතුන් වහන්සේ මේ පාත්‍රේ ධාතුන් වහන්සේ සර්වඥ ධාතු පුරවල වැඩැම්මුවා. යොදුනෙන් යොදුන ලංකාවේ ස්තූප කෙරෙව්වා. අර බණ කියන එකට අමතරව. ඇයි අර කියන ධර්මයෙන් එයාගේ ජීවිතේ නිර්වාණ මාර්ගයට ගන්න පූජාච පූජනීයානම් ඕන. නැත්තම් ඇයි මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම දූත සේවයේදී ඇයි බෝධින් වහන්සේලා වැඩමෙව්වේ? ඇයි ධාතුන් වහන්සේලා වැඩමෙව්වේ? හරි. කියාගෙන යන මාතෘකාවට ආයෙ ගොනු කරන්න ඕන. කරදර වැඩි නම්, බාධා වැඩි නම්, තමන්ට හිතන විදියට දහමේ ඇසිරෙන්න ශක්තිය එන්නේ නැත්තම් ප්‍රශ්න ගොඩක නම් එන්නේ. යන්න බුදුන් පුදන්න. කඳු මුදුන් වල යන්න. කරදිය වලල්ලෙන් එහා යන්න. ගඟෙන් එතර වෙලා යන්න. යන්නේ මාල් ටිකක් අරගෙන පහනක් පත්තු කරලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භූමිය පැදකුණු කරලා වැඳලා තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් අරගෙන තෙරුවන් වන්දනා කළා. කරණීයමෙත් සූත්‍රය සජ්ජායනා කරලා රත්න සූත්‍රය සජ්ජායනා කළා. දන්න පිරිතක් සජ්ජායනා කළා. සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මිතුරු සතුරු සියලු දෙනාටම සෙත්පතලා කාටවත් හිතේ වෛරයක් නැතුව මට මේ විඳින දුක්ඛන්දරාවෙන් නිදහස් වෙන්න ලැබේවා කියලා නිදහස පතන්න ඕන. මට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පිහිට ගන්න ලැබේවා කියලා ඒ පිහිට පතන්න ඕන.